ඔයාලා කවදාහරි හිතලා තියෙනවද ඇමරිකාව කොහොමද ශතවර්ෂයකට ආසන්න කාලයක් ලෝකයේ සුපිරි බලවතා විදිහට පාලනය තියාගත්තේ කියලා? දැන් ඇමරිකාවට චීනයෙන් අභියෝගයක් එල්ල වෙලා තියෙන එක ඇත්ත. ඒත් ඇමරිකාව තවමත් ලෝකයට බලපෑම් කරන ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරද්දී චීනයේ බලපෑම තවමත් ප්‍රමාණවත් නැහැ. මේ සතවර්ෂය තුළ එක එක කාලවල්වල සෝවියට් සංගමය යුද හා තාක්ෂණික හැකියාවන්ගෙන් ඇමරිකාවට අභියෝග කළා වගේම ජපානයේ ආර්ථික හැකියාවන්ගෙන් ඇමරිකාවට අභියෝග කළා. හැබැයි මේ එක රටකටවත් බැරි වුණා හැම ශ්‍රේෂ්ඨයකින්ම ඇමරිකාවට අභියෝග කරලා සුපිරි බලවතුන් වෙන්න. ඇමරිකාවට වඩා විශාල රටවල් තියෙනවා. ඇමරිකාවට වඩා ජනගහනය ඉන්න රටවල් තියෙනවා. ඇමරිකාවට වඩා ස්වාභාවික සම්පත් තියෙන රටවල් තියෙනවා. එහෙමනම් ඇමරිකාව කොහොමද මේ තත්ත්වයට ආවේ? අද අපේ මේ සොයා බැලීම ඒ ගැන. ඇමරිකාව ලෝකයේ සුපිරි බලවතා කරන්න බලපාපු ප්‍රධානම සාධකය තමයි ඇමරිකාවේ පිහිටීම. ඇමරිකාව පිහිටලා තියෙන්නේ මිනිසුන් වාසය කරන සෑම මහද්වීපයක්ම වටකරගෙන කියලා ඔයාලා දන්නවද? මේ සිතියම බලපුවාම ඔයාලා කියයි ඇමරිකාව තියෙන්නේ ලෝකයේ කොනකට වෙන්නේ කියලා. අමතක කරන්න එපා ලෝකය ගෝලාකාරයි කියලා. මෙන්න මේ සිතියම බලපුවාම දැන් ඔයාලට තේරෙනවා ඇති මම කියන දේ. ඇමරිකා එක්සත් ජනපදය බටහිරින් යුරෝපානු මහද්වීපයටත්, ගිනි කොන දිගින් අප්‍රිකානු මහද්වීපයටත්, දකුණින් දකුණු ඇමරිකානු මහද්වීපයටත්, නිරත දිගින් ඕස්ට්‍රේලියානු මහද්වීපයටත්, බටහිරින් ආසියානු මහද්වීපයටත් මැදිව තමයි පිහිටලා තියෙන්නේ. ඇමරිකාව මේ මහද්වීප සේරම වටකරගෙන පිහිටලා තිබුණත් වැඩක් නෑ නාවික කටයුතු වල ප්‍රමාණවත් මුහුදු තීරයක් නැත්තම්. ඇලස්කාව ටිකකට අමතක කළොත් ඇමරිකාවේ ප්‍රධාන භූමියට දෙපැත්තකින් මුහුදට පිවිසෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම බැලුවොත් රුසියාවටත් විශාල මුහුදු තීරයක් තියෙනවා. ඒත් වැඩක් නෑ. මොකද රුසියාවේ වෙරළ තීර වලින් විශාල ප්‍රමාණයක් අවුරුද්දෙ වැඩි කාලයක් අයිස් බවට පත් වෙලා තමයි තියෙන්නේ. හැබැයි ඇමරිකානු වෙරළ තීර එහෙම නෑ. ඒක නිසා ඇමරිකාවේ වරායන් සේරම වගේ මුළු අවුරුද්ද පුරාවටම නාවික කටයුතු වලට භාවිතා කරන්න පුළුවන්. ඇමරිකාවේ පිහිටීමත් එක්කම එන දෙයක් තමයි කාලගුණය. වසරෙන් මාස කිහිපයක් විතරක් ඇමරිකාවේ උතුරු ප්‍රදේශ කිහිපයක් හිමෙන් වැසුණත් ඇමරිකානු භූමියෙන් විශාල ප්‍රදේශයක් අවුරුද්ද පුරාම වගා කටයුතු වල යොදන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම ලෝකයේ ඕනෑම රටක වැවෙන ශාක ඇමරිකාවේ වගා කරන්න පුළුවන් කාලගුණයක් හොයාගන්න ඇමරිකාවේ කොහේ හරි තැනක් තියෙනවා. අනිත් දේ තමයි ඇමරිකාවේ ස්වභාවික සම්පත්. ඇමරිකාව සතුව ගොඩක් ඛනිජ සම්පත් තියෙනවා අඩු වැඩි වශයෙන්. ඒ වගේම ඔයාලා දන්නවද ඇමරිකාව තමයි ලෝකයේ විශාලම ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් නිෂ්පාදකයා කියලා? ඒක නිසා ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් වල මිල තීරණය කරන්න ඇමරිකාවට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. අපේ කලින් කියපු ඇමරිකාවේ සුවිශේෂී පිහිටීම වෙළඳ කටයුතු වලට වගේම ඇමරිකාවේ ආරක්ෂාවටත් යුද කටයුතු වලින් ලෝකයේ පුරා ඇමරිකාවේ බලය පතුරවන්නත් ඒක ප්‍රයෝජනවත්. ඔයාලා දන්නවද අදටත් ලෝකයේ කිසිම රටකට ඇමරිකාව ආක්‍රමණය කරලා දිනන්න බැරි බව? ඒකටත් ප්‍රධානම හේතුව ඇමරිකාවේ පිහිටීම. ඇමරිකාව ගොඩබිමින් ආක්‍රමණය කරනවා නම් ඒක කරන්න පුළුවන් රටවල් දෙකකට විතරයි. ඒ මෙක්සිකෝව හා කැනඩාව. මේ රටවල් දෙකම එහෙම ආක්‍රමණය කරන්න තරම් යුද ශක්තිය අතින් බලවත් රටවල් දෙකක් නෙමෙයි. අපි හිතමු ප්‍රබල යුද ශක්තියක් තියෙන රුසියාව හරි චීනය හරි ඇමරිකාව ආක්‍රමණය කරන්න එනවා කියලා. එහෙමනම් චීනය හරි රුසියාව හරි ඔවුන්ගේ නාවික බලය යොදවන්න ඕනේ. හැබැයි ඇමරිකාව ආක්‍රමණය කරන්න එන ඕනම නාවික බලගණයක් ඇමරිකානු මුහුදු කලාපයට එන්නත් කලින්ම විනාශ වෙනවා. මොකද කිසිම බාධකයක් නැති විවෘත මුහුදු කලාපයක් කරහා ගිහින් ලෝකයේ කිසිම රටක නාවික හමුදාවකට බෑ සතුරු ප්‍රහාරවලින් වැළකිලා සතුරු භූමියට ළඟාවෙන්න. මෙන්න මේ දේම තමයි උනේ පසුගිය සතවර්ෂයේ පුරාවටම. මොන ලෝක යුද්ධ ආවත් කිසිම රටක් උත්සාහ කළේ නෑ මුහුදු හරහා ඇමරිකාව ආක්‍රමණය කරන්න. අන්න ඒ හේතුව නිසා ඇමරිකාවට අවසන් ශතවර්ෂය තුළ සිදුවුණු ලෝක යුද්ධවලින් අවමහානියක් තමයි වුණේ. ලෝක යුද්ධවලින් ලෝකයේ අනිත් බලවත් රටවල් වැටෙද්දී ඇමරිකාවට පුළුවන් වුණා ඔවුන්ගේ භූමියට යුද බලපෑමක් නැති නිසා අනිත් රටවල් අභිබවා දියුණු වෙන්න. ඒක නිසා තමයි ප්‍රධානම වශයෙන් දෙවන ලෝක යුද්ධයේ අවසානයේදී ඇමරිකාව ලෝකයේ සුපිරි බලවතා විදිහට නැගී සිටියේ. ඇමරිකාවේ ආර්ථිකය තමයි ප්‍රධානම වශයෙන් ඇමරිකාව ලෝකයේ සුපිරි බලවතා කළේ. විශාල ආර්ථිකය මත ඔවුන් වෙනත් රටවල්වලට අභියෝග කරන්න බැරි තරම් විශාල යුද ශක්තියක් සහ තාක්ෂණික හැකියාවන් ගොඩනගා ගත්තා.
అమెరికాను ఆర్థికే దీవును వెన్న బలపాపు ప్రధానమ సాధకవలి నికాక్ తమై ఓన్గే రటతుల వ్యాపార ఆరంభకరన్న తీన పహసువ అమెరికావే నీతిమే రామో సహా అనికొత్ భౌతిక సాధక వ్యాపార ఆరంభకిరేమ విశాల విధియట ప్రవర్ధనే కరణవా ఏకనిసా తమై తమంటమ కేలా కిసిమ దయాక్ నేతువ దక్కును ఆఫ్రికా విందా అమెరికావటాపు ఇలోన్ మాస్ లోకియే ప్రధానమ ధనకువేరేక్ వెన్నే గూగల్ యాపల్ టెక్స్లా మైక్రోసాఫ్ట్ ఫోర్డ్ ఇంటెల్ కేఎఫ్సి మెక్డొనల్డ్స్ కొకాకోలా వగే హెమశ్రేష్ఠేకటమ దాల ప్రధాన వ్యాపార అమెరికా బిహివునే తేనిసా ఓనేమ అమెరికాను రజేక ప్రతిపత్తియ తమై తమన్గే వ్యాపారవలట వశ పహసుకం సపేయిమ ఏకట ఓన్ అమెరికాను వ్యాపారవల పెవత్మట వెదగత్వన రటవల్ యొక్క మిత్రువెలా విలందగివుసుమ హరహా హరి నత్తం మీ రటవల్ ఆక్రమణే కల్ల హరి అమెరికాను వ్యాపారవల సపేయం దామయన్ హా విలందపల ఆరక్షా కరణవా ఏ వగేమ అమెరికాను వ్యాపార వల్ట తర్జనయాక్ వెన వ్యాపార మర్దనే కరణవా ఏకట లంగమ ఉదాహరణే తమై హువావి అమెరికాను యాపల్ సమాగమట అభియోగ్యాక్కును హువావి సమాగమట అమెరికాను గూగల్ సేవ అత్తిటోల హువావి సమాగమ వట్టల దెమ్మ అనేక అతట అమెరికాను వ్యాపార లోకేటమ ఇతామ వెదగత్ ఉదాహరణ విధియట గూగల్ మైక్రోసాఫ్ట్ హా స్టార్లింక్ వగే సమాగమ్ ఏక నిసా ఇక పెత్తకిన్ అమెరికాను వ్యాపార అమెరికావ లోకే సుపరి బలవతా కరణవా ముఖద మే సమాగమ్మల సేవావాన్ లోకే ఓనమరటకట ఇతామ వెదగాత్ అమెరికావ లోకే సుపరి బలవతా కరణ తవాద్యాక్ తమై లోకే పురా సిట్న బుద్ధిమత్ సహ హెకియావాన్ తీన మినిసున్ అమెరికావ తులట ఏకరాశీకర గనీమ ఏ సందహ ఇక పెత్తకిన్ అమెరికాను అధ్యాపన క్రమేయ తులే నితామత్ ఇహల దక్షతావ్యాన్ తీన మినిసున్ బిహి కరణవా అనేత్తే లోకే పురా ఇన్న దక్ష మినిసున్ గ్రీన్ కార్డ్ వగే క్రమహరా అమెరికావట గెన్నవా గన్నో ఇతిన్ ఉగతున్ బుద్ధిమతున్ సహా హెకియావంతైన మినిసున్ ఏకరాజే ఉన్నహమ ఏ రట హెమశ్రేష్ఠేకిమ్మ దీవును వెనకాయ తహన్న దయాక్ నే ఉదాహరణయాక్ విధియట అమెరికాను నాసాయతనే గత్తాత్ ఏకే విద్యాజ్ఞాన్గే బహుతరయాక్ లోకే వివిధ రటవాళ్ళటయాత్ పుద్గలయాన్ అమెరికావ ఓన్గే ఆర్థిక తాక్షణిక హెకియావన్నల ఉపకారాతివ లోకే ప్రబలమ యుద్ధశక్తి నిర్మాణే కరగన్నవా అమెరికావే వార్షిక ఆరక్షణ వేదమత్ ఎక్క లోకే కిసిమ రటకట హెరెన్న బే ఉదాహరణయాక్ విధియట 2023 అమెరికాను ఆరక్షణ వేదమ అమెరికాను డొలర్ బిలియన్ 800 వితర వేద్ది ఎహి దివన స్థానే ఇన్న చీనే వార్షిక ఆరక్షణ వేదం వెన్నే అమెరికాను డొలర్ బిలియన్ 250 వితర ఏకేన్మ హితాగాన్న పులువన్ అమెరికావే ఆరక్షణ వేదమ కొచ్చర విశాలద కేలా అమెరికావ ఆరక్షా వినుయన్ మెచ్చర వేదాం కరాన్నే లోకే పోలీస్ కార్యతత్వే పవత్వాగనే అన్న ఏ సందహా ఔన్ లోకే పురా రటవల్ 81 వెడి ప్రమాణేక హముదా కనవరు 750 కిదర పవత్వాగనే అనవా అమెరికావ లోకే సుపరి బలవతా కరపు ప్రధానమదే తమై అమెరికాను డొలరే జాత్యంతర మూల్య అరముదిలే సహా లోక బ్యాంక్వే ఉపకారాతివ దివన లోకయోద్యయన్ పాస్తే లోకే రిజర్వ్ కరెన్సీక నత్నం సంచిత ముదాల్ బావట పాత్తునే అమెరికాను డొలరే లోకేయ పురా సిధువన వెలంద గణదెను నాయ గణదెను సహా సురకుం పాత్వలిన్ 50% గణదెను వెన్నే అమెరికాను డొలర్ వలి ఏ వగేమ పెట్రో డొలర్ సంకల్పే నిసా లోకే అనేక రటవాల్ వల్ట అమెరికాను డొలర్ వలిన్ గెలవెన్న ఇతామా పహసుయి 1974 ది అమెరికావ సౌదీ అరాబియా తెక్క గ్యూసమికట ఎనవా ఖనిజల్ అమెరికాను డొలర్ వలిన్ మిలకరన్నా గెవిన్ అమెరికాను డొలర్ వలిన్ లబాగన్నా ఏక నిసా లోకే అనిత్ రటవాల్ వల్ట కనితెల్ మిలదీ గన్న అమెరికాను డొలర్ అవశ్య ఉన్నా మేకెన్ అమెరికాను డొలరే వటినాకమ తవాత్ వెడి ఉన్నా అన్న ఏ విధియట తమై డొలరే అమెరికావ లోకే సుపరి బలవతా కలే మే వెనకొట చీనే సహా బిగ్ సంవిధానే నెగటివ్ మత్ ఎక్క అమెరికాను డొలరే అభియోగ రసకట మొహనదీలా తీయన్నే ఏ తవమత్ అమెరికాను డొలరే తమై లోకే భావితా వెన సహా ప్రధానమ సంచిత ముదల్ ఏకకే అతి మేకియపు సాధక ఒక్కమెకతు వేళ తమై అమెరికావ లోకే సుపరి బలవతా బావట పత్కర్లా తీయన్నే